දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු විශ්වයේ සංශෝධනය තිබුණේ 19ට පෙර තිබුණු තත්ත්වයට ගේන්න කියලා ආණ්ඩුව කියනවා ඒ කියන්නේ JR ගේ ව්‍යවස්ථාවේ ව්‍යාකරණ ක්‍රියාත්මක කරන්න අපිට බලය දීපල්ලා කියලා තමයි මේ ඉල්ලීම කරන්නේ එතකොට JR ජයවර්ධන මැතිතුමාගේ ව්‍යවස්ථාව අවුරුදු 42ක් යනකම් JRට JR ගේ බහුපූත ව්‍යවස්ථාව ඉරා දමන්න ඕනේ මන්දබුද්ධි පිස්සෙක් කියපු මේ ආණ්ඩුවේ ඉදිරිපෙළ මිනිස්සුන්ට දැන් සී වෙනවා ඇති JR ගේ මොලේ කොච්චර දියුණුවද ඒ නිසා උන් 42 අවුරුදු 42ක් මේ රටේ මිනිස්සුන්ට බිල්ලෙක් විදියට මාපු ව්‍යවස්ථාව තමයි දැන් ආපස්සට ගෙනියන්න හදන්නේ ඒ නිසා අපි විශ්වාස කරන වෘත්තිකයන් හැටියට දැනට ඔවුන් විවේචනය කරලා තිබුණා මේකෙන් බලය ඉල්ලනවා සියලුම විනිශ්චකාරවරු ඉහළ අධිකරණ අභියාචන අධිකරණයේ සභාපති ඇතුළු විනිශ්චකාරවරුන් සියල්ල ජනාධිපති රැක් තමි අභිමත බලයට පත් කරා. ඒ වගේම අගවිනිසුරුවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් තමන්ට අභිමත පුජ්‍යලයන් පත් කරන්න බලය ඉල්ලීම තමයි මේකෙන් කරන්නේ. මේ ගමේ මිනිස් සාමාන්‍ය මිනිසුන්ට මේ 19 20 කියන එක තේරෙන්නේ නැහැ. එතකොට පහුගිය කාලය තුල අපි දැක්කා තමන්ට ඕන මහින්ද රාජපක්ෂ යුගයේ තමන්ට ඕනවන ඕන විනිශ්චකාරුවන් තම අවශ්‍ය අවශ්‍ය තැන් වලට ස්ථානගත කෙරුවා. ඒ ස්ථානගත කරලා තමන්ට ඕන ඕන විදිය තීන්දුව ගන්න උත්සාහ කරපු ඉතිහාසයක් අපිට තිබෙන්නේ. ඒ නිසා මේ රටේ සාමාන්‍ය මිනිස්සු දැනගන්න ඕනේ රාජ්‍ය පාලකයා විසින් තමන්ට කැමති විනිසුරන් අධිකරණ වලට පත් කරනවා නම් එම අධිකරණ වලින් යුක්තිය සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක තමයි වෘත්තිකයන් හැටියට අපි දකින්නේ. නමුත් 13 වෙනි 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මේකට සීමාවන් පැනවිලා තිබෙනවා. તો ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව වරා එම විනිශ්චකාරවරයන්ගේ සුදුසුකම් පරීක්ෂා කරන්න, ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ට පෙරවැරදි දිනවද කියන කරුණු සොයා බලන්න අවස්ථාවක් ලැබුණා. නමුත් ඒක ඉවත් කරන්න දැන් උත්සාහ කරනවා. දැන් තමුන්නාන්සලාට පේනවා මේ ළඟදී දැන් මේකේ පණිවිඩයක් දෙන විනිශ්චකාරෝ. මොකද්ද දෙන පණිවිඩය? අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්මත කරනු ලැබුවොත් මට ඕන කෙනා තමයි ඉහළ අධිකරණ වලට පත් කරන්නේ. එතකොට දැනටම මේ සාමාන්‍ය මිනිසුන්ගේ ස්වභාවය තමයි Taman ඉහළට යන ස්වභාවය. එතකොට රාජනායකට ගැතිවීමේ ස්වභාවයක් අධිකරණ තුල දක්නට ලැබෙයි. හේතුව තනි අධිපතිවාදී ක්‍රමයකට විනිශ්චකාරවරුන් පත් කරන්න කිව්වා. ඒ නිසා මේ රටේ සාමාන්‍ය මිනිහාට ඒක වැදගත් වෙනවා. Breaking.lk